ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී. නඩුවලදී බොහෝ විට චූදිත පාර්ශ්වයට, විත්තිකාර පාර්ශ්වයට, සැකකාර පාර්ශ්වයට නීතිඥ සහයක් ලබා ගන්නට ඕනේ. හැබැයි තින් නීතිඥවරයා විත්තිකාරයෙක් වුණාම කාටද මේක කියන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නය. නීතිඥවරයෙක් කියන්නේ අනිවාර්යෙන්ම අධිකරණයට සහාය දෙන්නා වූ අධිකරණ සහායක නිලධාරියෙක්. ඉතින් ඒ වගේ බාර දූර කටයුත්තක්, ඒ වගේම ප්‍රතිඥාවක් ලබා දීලා, දිගුරුමක් ලබා දීලා කටයුතු කරන කෙනෙක්ගෙන් යම්කිසි ආකාරයකින් ඒ විශ්වාසය බිඳහෙළුණොත් එහෙම එතන අර්බුදයක් නිර්මාණය වෙන යුතුයි. අද ලංකාදීපයේ සහ දිනමින ප්‍රධාන සිරස්තල වෙන්වන්නේ එවැනි තොරතුරක් පිළිබඳව කියන්නට අපි මුලින්ම ලංකාදීපයේ බලමු. වැරදි දිගුරුම් ප්‍රකාශයකට නීතිඥයා රිමාන්ඩ් කියලායි දක්වන්නේ. අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබූ ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කළ බවට චෝදනා ලැබ සිටියේදී අධිකරණයට අපහාස වන කරුණු ඇතුළත් දිගුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ධර්මසිරි කරුණාරත්න නැමැති නීතිඥයෙකු ලබන 28 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ නියම කරා. ඉතින් අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩුගොනුවල තිබූ ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න නැමැත්තාට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ නියෝගය කරන ලද බව තමයි ලංකාදීපය කියන්නේ. ඉතින් අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩුගොනුවක තිබූ ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කරයි කියලා නීතිපතිවරයා විසින් ඔහුට නඩු පවරා තිබුණා. ඉතින් අධිකරණයේ ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරේස් තුරේරාජා මහතා අපහාස වන කරුණු ඇතුළත් කර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි වනන්දමින් කටයුතු කිරීම පිළිබඳවද ඔහුට එරෙහිව කටයුතු කළ යුතු බව සඳහන් කරා කියලා තමයි වාර්තාවන් නීතින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරුන් වන මුර්දු ප්‍රනාන්දු එස් තුරේරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ කියන මහත්ම මහතින්ගෙන් සැදුම් ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ඉතින් නීතිඥ වෘත්තියට නොහොඹිනා ලෙස හැසිරුණු බව කියමින් නීතිඥවරයෙකුව සිටි ධර්මසිරි කරුණාරත්න නැමැත්තාට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මේ මහතා අධිකරණයේ පෙනී සිටියා. ඉන් අනතුරුව තමයි මෙහෙම රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග කරා කියලා දක්වලා තියෙන්නේ. ඉතින් ඒ තොරතුරම අද දිනමින මෙන්න මේ විදිහට වාර්තා කරනවා. උසාවියට අපහාස කර නීතිඥභාවය අහිමි වූ විත්තිකරු රිමාන්ඩ් කියලා. ඉතින් නීතිඥවරයා කියන්නට බෑ දැන්. නීතිඥභාවය අහෝසි වෙලා තියෙන හින්දා අභියාචනාධිකරණයේ නඩුගොනුවක් ඉස්සුවාට තව නඩුවක්, නඩුව යලි සලකා බැලීම අගෝස්තු 28 වෙනිදා කියලා දිනමිනත් එය වාර්තා කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.